දැන් ඒ වගේම දැන් ඔබතුමාලා මේ එකතු වෙච්ච සංධානයේ වැඩපිළිවෙල ගත්තාන් පස්සේ ඔබතුමා කලින් කිව්වා වගේ හර්ෂ ඉරාන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනෙලා එතුමාත් එක්ක හැදිච්ච චරිත. දැන් මේගොල්ලොන්ගේ ආර්ථික වැඩපිළිවෙලයි සජබි ආර්ථික වැඩපිළිවෙල ගත්තාන් පස්සේ අපිට බොහෝ දුරට පේනවා ලොකු ලොකු වෙනස්කම් නැහැ, පොඩි පොඩි සහනාධාර ලබා දෙන වෙනස්කම් තියෙනවා. සමහර ඔය මේ සමහර ලොකු ලොකු ආර්ථික විශ්ලේෂක මාරුවේ මොන හරි මහා බැංකු අධිපති මාරුවේ ඒ වගේ දේවල් වෙයි ඕන. හැබැයි මේ එකම මගකන යන්න වෙන්නේ ඉතුරු මට තියෙන ප්‍රශ්නේ එකම මග ගියන් පස්සේ මිනිසුන්ට මේ තේරෙන අපහසුතාවය, මේ තියෙන ආර්ථික දරිද්‍රතාවයත් ඒ ප්‍රමාණයටම තියෙයි. ඒක වෙනස් කරන්න කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක් මංජුල. අහමක හේතුව දැන් ඔය ප්‍රශ්නේ තමයි අපි මේ තරම් දුරටත් පරක්කු වෙන්න හේතුව සංධානයත් එක්ක අස්සම් කරන්න. නැත්තම් අපිට මේ ජනවාරි මාසෙ පස්සම් කරන්න හිටියේ. නමුත් මේ අප්‍රේල් වෙනකන් ඉන්න හේතුව තමයි අපිට පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් අවශ්‍යකම තිබුණ පැහැදිලිවම වචනයක් මේ අර ඔබතුමා කිව්වා වගේ සමගි ජන බලවේගී ආර්ථික ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂයට වෙනස් වෙන්නේ කියන කාරණාවලදී. ඉතින් ඒ නිසා අපිට මේ මාර්තු මාසේ අන්තිම වෙනකොට තමයි බ්ලූ ප්‍රින්ට් 3 එක يعني ඒගොල්ලන්ගේ බ්ලූ ප්‍රින්ට් 1 එක වෙනුවට බ්ලූ ප්‍රින්ට් 3 එක සංශෝධන දෙකක් කියලා සංශෝධන ගණනාවක් එක්ක ඇවිල්ලා අවසාන වෙනකොට එතුමා ඔය අප්‍රේල් අපි අස්සම් කරේ අප්‍රේල් 5 පිවිසුම අප්‍රේල් 7 ශැංගිලා හෝටලේදී මේ විපක්ෂනායකතුමාම කියනවා අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූවාදී ධනවාදී ලිබරල් ආර්ථ ක්‍රමයට විරුද්ධයි, අපි පොහොට්ටුවේ ජාතිවාදයට විරුද්ධයි, අපි කොමියුනිස්ට් වාදයට විරුද්ධයි. කොමියුනිස්ට් වාදය කියලා එතුමා කියන්නේ මම හිතන්නේ එතුමා මේ නොකියා ඇඟිලි දික් කරන්නේ ජීවිත කර වෙනට ඕනේ. අපි එතුමා තව ඉස්සරහට කියලා කියනවා මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ අර ට්‍රිකල් ඩවුන් ආර්ථික විධික්‍රමයට විරුද්ධයි, අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ බඩගොඩ නැගිච්ච මැදමාවතේ ගමන් කරන පක්ෂයකට ඒක අර වඩා කිට්ටු වෙන්නේ UNP වඩා අර බණ්ඩාරනායක මහත්මයා ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති එහෙම් පිළිමනොත් ඒකට තමයි වඩා කිට්ටු අර මැදමාවතේ දේශපාලන. ඒ නිසා මම හිතනවා ඒ මංජුල කියනා වගේ යම් කිසි විදියකින් මේ මැදට ගෙනාවු මේ දේශපාලන දර්ශනය කියන්නේ බ්ලූ ප්‍රින්ට් 1 එකේ ඉඳලා 3 එකට ගෙනාවු එක බ්ලූ ප්‍රින්ට් 1 එක දෙසට ඇදෙන්න නොදී තියාගන්න නම් අපි වගේ උදවිය මේ සමගි ජන සම්දාන එකතු වෙන්න ඕනේ. එතකොට තමයි අපි වගේ උදවිය තමයි අපිට මේ මැද තියාගන්න පුළුවන්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ විරුද්ධව හිටපු කණ්ඩායම්. ඔව් එහෙම තියාගන්න ඕනේ. ඒක තියාගැනීමේදී මම හිතනවා අනාගතයේදී තුමා දකින්න ලැබෙවි අපි වගේම නේද ජනතා ස්වභාවයේ අපේ ආදරණීය සහෝදරවරු ඉන්නවා. නම් හිතප කියන ලලිත් එල්ලාවල මන්තුමා වගේ අය තිලක් රාජපක්ෂ මන්තුමා වගේ උදවිය. ත්‍රිපුරාමලි මන්තුමා. මේ මහාම්පාරේ අම්පාරේ. මම හිතනවා මේ ඉතාම ඉක්මනින් මේ තීන්දුව අරගෙන මේ තීන්දුව දෙයි කියලා. ඒ වගේම ඩල සලාපරම මගේ ආදරණීය මිත්‍රයාටත් මම ආරාධනා කරනවා තවත් ප්‍රමාද නොවි මේ තීන්දුව ගන්න කෙනෙක්. මට චරිතේරත් ගැන නම් මේ ඉස්සර වශයෙන් කියන්න බුණා ඔය තුමා අපිටත් ඉස්සලා තමයි පත්තරවලට කිව්වේ සජපත්තක සම්දානගත වෙනවා කියලා. ඉතින් චරිතේරත් නම් අපිටත් අපි කාටත් සොරෙන් දැන් තමයි සජපත්තක මේ අස්සන් නොකරාට සම්දානගත වෙලා දන්නේ නැහැ.